Sri Lanka Business TV. මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී අපි අද ඔබට පෙන්වන්නේ ලංකාවේ එකලස් කරන සුපිරි වෑන් රථයක්. මේ දවස්වල වාහනයක් ගන්න එක සිහිනයක් වෙලා තියෙන කාලේ රුපියල් ලක්ෂ 68කට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වෑන් රථයක් ඔබට ලබා ගැනීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා. අපි සූදානම් මේ වෑන් රථය පෙන්වන්න එන්න. මේ වෑන් රථය ලංකාවේ එකලස් කරන්නේ වාසනා ට්‍රේඩින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම 6 දිනකට ගමන් කරන්න පුළුවන් මේ වෑන් රථේ. මේ වෑන් රථය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න අපි වාසනා ට්‍රේඩින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සම්බන්ධ කර ගැනීමට සූදානම්. අපිට කියනවා ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහත්මයා මේ වෑන් රථය පිළිබඳව අදහස් දක්වන්න. ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහත්මයා මේ වාහන පිළිබඳව උනන්දුවක් දක්වන අයට අමුතු කෙනෙක් නෙවෙයි. අපි දැනගන්න කැමති මොකද මේ වාහනේ ඔබ ලංකාවේ මේ එකලස් කරන අලුත්ම වාහනය. ඔව් ජයන්ත, අපි මේ ඇත්තටම අපි මේක අපිට අලුත් දෙයක් නෙමෙයි. අපි 2008 අපිට මේ අනුමැතියක් ගත්තා. අපි වාදා කිරීමක් කරනවා. මේ වාහනේ ඇසෙම්බල් කිරීම කියන්නේ මොකක්ද කියන එකට කලින් අපි කැමති මේ වාහනය ගැන දැනගන්න. මේ වෑන් රථය ගැන මුලින්ම අපිට විස්තර කියන්න. ඔව් ජයන්ත, මේ අපි 2008 හැදුවි වෑන් එක. ඒක වෑන් තුනක් හදලා ඉතුරු වාහන කේන්ද්‍රය අපිට කියන්න වෙන බඳුවැඩි කළා. ඉතින් නැවතත් අපි වෑන් එකක් තමයි හැදුවේ. මේක 1250 එන්ජින් එක තියෙන මිනි කැම්ප් වෑන් රථයකට ලොකු ලොකු හයිඑස් වෑන් රථයක්, උදා මධ්‍යම ප්‍රමාණය වෑන් රථයක්. ඉතින් මං හිතන්නේ මේක ගොඩාක් දුරට මේ ගෙදර පාවිච්චි කරලා ගොඩාක් ගැලපෙනවා. ඉතින් මේකෙන් ඇත්තටම මේ කියන ප්‍රෙසියා ඒ වගේ පොඩි වෑන් තියෙනවනේ, ඒ වගේ වෑන් එකකට චුට්ටක් ලොකුයි. ඉතින් මේ මං හිතන්නේ ඒ ගෙදරක පවුලකට ගැලපෙන වාහනයක්. මොකද ජයන්ත, දැන් අද කියනවා අද ලොකු ප්‍රශ්නයක් මේ තෙල් ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ බලද්දි වැඩි පිරිසක් යන්න පුළුවන් වාහනයක හරි වටිනාකමක් ඉවසකට තියෙනවා. ඉතින් ඒකදී අපිට කියන්න පුළුවන් මේ වාහනේ සාමාන්‍ය වශයෙන් අපිට යන්න පුළුවන් 6 දිනක්ද තමයි නිත්‍ය වශයෙන්. ඒ වුණාට මේක සැප පහසු වශයෙන්, ඒ වුණාට මේක අපිට 8 දිනක්ද ඉතා පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ දැන් උදා මිනි කැම්ප් වෑන් රටවල 660 එන්ජින් ධාරකයක් තියෙන මේක 1250ක් තියෙනවා. ඉතින් මේ එන්ජින් ධාරකය වැඩි වුණා කියන හොඳට කුලින් පවර් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ වාහනේ විත් ඒසී කියන ඩුවෙල් ඒසී එකක් තියෙනවා. ඉතින් එතකොට මේක පිටපැත්තේ ඉන්න කොහොම සැප පහසුවක් තියෙනවා. ඉතින් අපි මේ දකින්න වාහනේ අපි ටිකක් සුවිශේෂම හදපු එකක්. අපි අනිත් වෑන් රටත් එක්ක අපි පළවෙනිට තමයි වාහන අයක් තමයි අරගෙන කිව්වේ. ඉතින් මොකද මේක අපි මේ මේව සුන්දරව දැක්කට මේක සුන්දරම නෑ. ඉතින් මනුස්සකට ගෙනාවට පස්සේ ලොකු අනුමැතියක් කිය ගන්න ඕනේ. ඉතින් පළවෙනි කාණ්ඩේ ගත්තට පස්සේ ලේසි. ඉතින් අපිත් ඒ අත්දැකීම ගන්න තමයි මේ සුළු මනුස්සයා කියන්නේ. ඉතින් මම දකිනවා මං හිතන්නේ මේ වගේ දේවල් වලට වාහන නිෂ්පාදනය අතිහිත දෙන්න ඕනේ. කෙනෙක් දකින්න පුළුවන් සමහරක් වෙලාවට නෑ නෑ මේ පොඩි චැලෙන්ජ් එකක් දාලා මේ වාහනේ රකින්න වාහනේ තමයි මේක තියෙන්නේ කියලා. ඉතින් ඒක අපි එහෙම දකින්න හොඳ නෑ. දැන් මේ වෑන් රථයේ කොහොමද පෙට්‍රල් කිරීම? කිලෝමීටර් කීයක් විතර යන්න පුළුවන්ද පෙට්‍රල් ලීටරේකින්? මේ දවස්වල පෙට්‍රල් උත් දෙනන්නේ. ඒක තමයි දැන් සුවිශේෂතාවය. මේක 1250 එන්ජින් එකක් තියෙන නිසා සාමාන්‍ය 15ක් විතර වැඩ කරනවා. ඒ වගේම තමයි මේක මේ ජපානයේ තියෙන සුසුකි වාහන එන්ජින් එකට අනුබද්ධිතව තමයි හදලා තියෙන්නේ.
කියන්නේ එන්ජින් එක සුසුකි සමාගමකට අනුබද්ධ සමාගමෙන් නිෂ්පාදනය කරපු එන්ජින් එක. මොකද මේ ජයන්තෙන් උදාහරණයකට දැන් මේ වාහන තනික සුසුකි අනලයිසින් වාහන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ගොඩාක් ජපානයේ තියෙන සමාගම් වල මේ මෝල්ඩ් එක හදලා අවුරුදු 7ක් විතර වාහන හදුවන් පස්සේ ගයින් කරනවා. ඔහු ඉදමක් කරන මෝල්ඩ් හදන්න. ඉතින් කරන්නේ ඒවා විකුණනවා. විකුණන අලුත් කම්පැනි ඒ වගේ චීන සමාගමක මිලිට ගන්න ඉන්දියාවේ තෝර ගන්න මේ මිලිට අරගෙන ඊට පස්සේ ඔවුන් එක නිෂ්පාදනය කරනවා. එතකොට දැන් මේකේ මේ ස්පෙයා පාර්ට්ස් මේ ඔක්කොම චීන සමාගමක් විසින් නේ නැත්නම් චීන සමාගම කීපයක් විසින් නිෂ්පාදනය කරපු මේ අමුත් කියන්නේ මේ දේවල් යොදවලද මේක හදලා දෙන්නේ කොහොමද? දැන් ඇත්තටම දැන් ජයන්ත අපිට පුළුවන් මේ එන්ජින් එක මාරු කරලා වෙන එකක් කියලා. අපි යුනයිටඩ් ප්‍රමිතියෙන් යුක්ත මේ කීටෝන් 70 කියන වාහනේ ප්‍රමිතියනුකූල නිෂ්පාදනය කරන වාහනයක් අපි අරන් තියෙන්නේ. ඉතින් ඒකෙදි පුළුවන් දැන් මේ වාහනයක් ජපානයේ පවා වලදන්න මේ අයිෆෝන් එකක් පවා ලෝකික රටවල් ඊකෙන් ඇවිල්ලා මේ වාහනේ සෙම්බල් කරන්න චීනේ. ඒ වගේම තමයි මේ වාහනේ මම හිතන්නේ ස්ථාන කීපයක අමුතුවේ වල එකතුවක් තමයි ඒක තියෙන්නේ. ඒ වගේම මම කියන්න ඕන ජයන්ත අපි ලංකාවේ අර මුලින් මම නැවතුවා වගේ මේක අපිට ඉස්සෝපියකේ පොඩි වැදගත්කමක් තියෙනවා. නැත්නම් තමයි සංකීර්ණ කරලා අවුරුදු දෙක අපිට කිව්ව නිදහසක් තියෙන්නේ ඒක වැඩි කරන්න නැත්නම් බඩු ගැනීමට වැඩි කරන අපි ඒ වගේ තියෙනවා. ඉතින් අපි අපේ ගේම අඩු කරගන්න බලා අපේ තියෙන කටිදාකම් වැඩි කිරුවොත් ඉතින් මේ වගේ මේ අමුද්‍රව්‍ය ගොඩාක් දේවල් ලංකාවේ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඉදිරියට එනවා. ඒ වගේ අපි නිෂ්පාදනය කළා කියලා මේ වගේ කාර්ය වාහන නිෂ්පාදනය අපි වැඩි කිරුවොත් එතකොට ලංකා අමුද්‍රව්‍ය ස්ථාපස් 1.1 මැනුෆැක්චරින් කම්පැනිස් එනවා. මන්දනවල දැන් අපි මේ සීපීඑම් වැලුවත් එහෙම මේක සැබවින්ම ඇවිල්ලා බලන්න ඕනේ. මොකද මේකට එක ප්‍රධාන හේතුවක් තියෙනවා රටින් සීඩ් ගේන එක ඇත්තටම දීර්ඝ දැන් කීපයක් නේ රටින් නවත්තලා තිබුණා පාර්ට් කරපු සීඩ්. ඒතර මෙහි දේශීය වශයෙන් මේ කාර්මාන්තේ කොටක් දිනුන. ඕක තමයි හොඳම උදාහරණ. දැන් මේ දැන් මුතුම කවුරේල බලනවා මේ වාහනේ ජපානයේ තියෙන වාහනයකටත් වඩා එහා ගිය තැපහසු යුක්ත සීට් තියෙනවා. මේ අපි දේශීයව නිෂ්පාදනය කළේ. ඉතින් මේ වගේ අපිට අවස්ථාවක් ලැබුණා දීර්ඝ කාලීන වශයෙන් වාහන නිෂ්පාදනය කරන්න ගොඩාක් දිනු වශයෙන් වාහන පිළිවෙල එකලස් කරලා ඊට නිෂ්පාදනයකට යන්න පුළුවන්. දෙවෙනි කාර්යය තමයි ලෝකෙ ප්‍රසිද්ධ සමාගම් ලංකාවට ඇවිල්ලා එතකොට අපේ තාක්ෂණය අපේ අමුද්‍රව්‍ය ව්‍යාපාර කොම්පැනි මැනුෆැක්චරර්ස්ල ගොඩක් ලංකාවේ ඉදි මෙහි වාහන එකලස් කරලා නිෂ්පාදනය කරලා අපනයන කරන වෙන්න පුළුවන් යන්න පුළුවන් වාහන ලොකු කම්පැනි. ඔය තත්ති තියෙන ඉන්දියාවේ. මොකද ඉන්දියාවේ ඔය වගේ දැන් සුසුකි කම්පැනි, හුන්ඩායි කම්පැනි වාහන ගොඩක් අපි දන්නවා ඉන්දියාවේ හදලා ලංකාවට ඇවිල්ලා ඔය ඔය වගේ දේවල් අපේ ලංකාවේ දිදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකට දීර්ඝ කාලයක එක ප්‍රතිපත්තියකින් දෙන්න ඕනේ. මේ SOP එක හරියට නීතියක් විදිහට තියාගත්තොත් ප්‍රතිපත්තියක් විදිහට කර්මාන්ත මාසන රජයේ හික මේ කර්මාන්තය තුලින් වාහන හරි විදිහට නිෂ්පාදනය හැකියාව ලැබෙනවා. ඒතකොට දැන් මේ වාහනය වාසනා ට්‍රේඩින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම නිකලස් කරන්නේ. එතකොට මම හිතන්නේ ඔබ ලංකාවේ වාහන ශාස්ත්‍රයේ දැවැන්තයෙක්. ඉතින් ඔබගේ විශ්වාසය සහ මේ සමාගමේ විශ්වාසය මේ වාහනයට ලැබෙනවනේ. මේ වාහනේ මිලදී ගන්න කෙනෙකුට කියන්නේ විශ්වාසයක් ලැබෙනවා. මොකද මේ වාහනේ මිලදී ගත්තට පස්සේ අලවියෙන් පසු සේවාව මේ අමුත් කොහොමද ඒකේ ස්පෙයා පාර්ට්ස් ආපහු ලබා ගන්න මේවයි ගැටලු ඇති වෙන්න බෑනේ. ඒතර කොහොමද ඒ සේවාව සපයන්නේ? දැන් ඒක ජයන්ත මම හිතනවා ලංකාවේ ලොකු සමාගම් තියෙනවා. ඒ සමාගම් වලටත් වැඩි එහා ගිය අපේ කියන විශ්වාසයක් අපි ලංකාවේ කියලා තියෙනවා. මොකද අපි 2005 ඉඳන් 2010 දක්වා චානකින වාහනේ මේ පෙරදීතු නිෂ්පාද අපි ඒජන්තුවරයා චීනයේ අපි වාහන 6000 විතර ඉන්නවා කියලා. අපි සාඩම්බරෙන් කියන්න ඕනේ අදටත් අපි ඒ ඕන වාහනකට අමතර කොටස් සැපයීම කරනවා. මේ වගේ චීන වාහන අමතර කොටස් සැපයීම ප්‍රමුඛයෙන් ඇති වෙනවා. අපි සිතනවා මොකද චීන අපේ නෙමෙයි විවිධ වර්ග වුණ මාර්ගයක අමතර කොටස් සැපීම අපේ ආයතනය විසින් කරනවා. අපි ලංකාවේ ප්‍රමුඛ පෙළේ මේ සැපීම කරන තේ වගේම ඒ වගේ තත්ත්වයක් තුළ අපි වගේ කෙනෙක්ගේ මේ වාහන ගැනීම බය වෙන්න ඕනේ. මොකද ඒක අපි කිය ප්‍රකාශ කළේ අපි අවුරුදු ගාන ක්‍රියාවෙන් ඒක අපි අත්දැකීම් තුලින් බෙදලා තියෙනවා. ඒතන මේ වාහනේ මිල කොපමණ වෙනවද වර්තමානයේ ඩොලර් අනුපාතයත් එක්ක බලනකොට? දැන් අපි හිතන්නේ හරි අමාරුයි. මොකද මේ වාහනේ මිල අමුද කොටස් මිලයි ඒ වගේ මේ කිසිම පිළිවෙල මත එක දැලද්දි සහ අපි දැන් ඊළඟ ඉඳ වාහන ටිකත් එක දැලපද්දි අපිට ඇත්තටම මේ වාහනේ ලක්ෂ 60කටවත් ඉක්මනට යනවා. ඉතින් අපි කැමති මේ එකට මේ සාමාන්‍ය 50කට වගේ ඉක්මනට. ඒත් මේ ඩොලරේ අනිත් පැත්තට එක පාටි කියන ඉස්සර
එතකොට කෙනෙක් වාහනයක් මිලදී ගන්න යම්කිසි ආසාවක් අපේක්ෂාවක් ඇති වුණොත් කොහොමද ඒක කරන්න වෙන්නේ සහ ඕනම වෙලාවක ආවොත් වාහනයක් ගන්න පුළුවන්ද එහෙම නැත්නම් වාහනේ ඇනුම් කරලා යම්කිසි කාලයක් ඉන්න වෙනවද ඔව් දැන් ඇත්තටම දැන් අපේ තියෙන ප්‍රධානම දේ තමයි මේ වාහනයක් එකලස් කිරීම කියන එක සාමාන්‍ය විදිහට ලෝකෙදීන ප්‍රමිතියානුකූල වාහනයක් ඒ අමුද්‍රව්‍ය ජාමතර කොටස් කියලා මේ එකලස් කරලා නැවතත් ඒ වාහනේ හැදීමට 20ක් මෙරට තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන කිරීම තමයි අපේ ලංකාවේ නීතිය තියෙන්නේ එතකොට තමයි බදු සහනයක් ලැබෙන්නේ ඉතින් දැන් අපිට වාහනයක් මේ විකුණන එකවත් හයි කරුවට පස්සේ හරි පොඩි දෙයක් මත ලංකාවේ වාහන දැන් ලංකාවේ නැති නිසා මේ මක්ත 2022 වාහනයක් හරි පොඩ්ඩයි නිමෙයක් ගන්න අමාරුයි දැන් ආරයනේ දැන් තියෙන්නේ නිසා හැබැයි වාහනයක් ගෙන්නන්න තියෙන අපහසු හරි වැඩි අමතර කොටස් ගෙන්නන්න ඒවලු මුදල් කිවි ඉතින් මේ ඔක්කොම වලට අපිට චීන සමාගමේ සමාගම් කියන සමාගම් කීපයක් තියෙන පුද්දව කරනවා ඉතින් ඕන එක එකවන්නේ ඉතින් මේ වාහනේ සහ මොකද වාහනයක් වෙන අනුවැදියන් ගැනීම හරි අපහසුයි ඒවා මේවා මේක වැලි වැලි සෙන්නේ කියන එක වගේ අපිට ලේසි නෑ ඒක නිසා අපි දැනට බලාපොරොත්තු වෙන කාණ්ඩ තුනයි මේ වගේ වෑන් එකක් තව ජීප් එකක් වෙනවා මේ කොහොම නොදුව GSC එක ඒක අනිකරම හොන්ඩා සමාගමට අනුබද්ධයි එන්ජින් එක අනිකරම හොන්ඩා එන්ජින් එක ඒකයි තම අපි බලාපොරොත්තු වෙන දස් පොඩි චක්‍රයක් ගන්න ওই තුන තමයි අපේ අනාගතේ බලාපොරොත්තු දැන් අපි දැන් මේ වාහනේ කියනවා දිගටම ඉතින් අපිට දැන් මේ වාහන හය දැන් ඇත්තටම මේ හදලා ඉන්නා පස්සේ මේක ගැන මුල ලැබිලා තියෙනවා මේ ඉදිරියේදී අපි අනුන් බලාපොරොත්තු වෙනවා ඒ වගේම GSC වාහනේ අපි අපේ අපිට තියෙන අනුමැතිය තියන්නේ අපි ගේන්න පුළුවන් අපි කාර් 500ක් තියෙන එකල ඩොලරේ වටිනාකමක් ගලපලා බඳු වෙනස් වීම බඳු දැන් තියෙන එක සලකලා අපි අනුන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඉතින් අනුන් කරපැත්තට ලොකුකම් දෙන්න වාහන දෙන්න වෙන්නේ අපේ වාහන අලෙවි කරනවා කියන කෙච්චර දෙයක් නෙමෙයි වාහනේ අමතකුදක් කියලා නිෂ්පාදනය කරලා වාහනයක් ඇතුලේ ඉලිදක්වන එක තමයි අපහසුතාවය එතකොට දැනට තියෙන බදු ප්‍රතිපත්ති සහ ලංකාවට වාහන ආනයනය කිරීමට තියෙන සීමාවන් එක්ක මේ අමතර කොටස් ඉනහල මේ විදිහට එකලස් කිරීමේ බාධාවක් නැති වෙන එකක් නැද්ද තියෙනවා දැන් හරියටම තියෙනවා මොකද හේතුව ඒකට තමයි මම කිව්වේ මේකට විවිධ ක්‍රම ප්ලෑන් තියෙනවා දැන් අපිත් එක්ක විවිධ චීන සමාගමක් ඉන්නවා ඒ සමාගම අපිට ඉදිරියේදී මේ සමාගම අපි අපේ කිරීම ප්‍රතිකලක් වාහන ඒකේ සම්බන්ධකම් කාලික කාලික කටයුතුවල දෙදෙනා අපේ වාහන ලබා දෙනවා ඉතින් ඒ වගේ අවස්ථාවක මම හිතන්නේ කාර්මවත් තවත් සාරජ්‍ය ඒවට පොඩි ලිගේ ප්‍රතිපත්තියක් ඉන්නවා විදියට දැන් අර ජීවීම් ක්‍රමවලට පොඩ පරිබාහිර කරලා අපි ඒ වගේ වෙලාවට මේ වගේ වෙලාවට ලංකාව අවශ්‍යතාවයක් තියෙන නිසා අපි මුදල් සංචිත වලට ආගෙන නැති වාහන අපිට වෙනස් කරමින් ගෙන්න ගන්න පුළුවන් වෙලාවක අපි එකලස් කිරීම අපිට පොඩ ඒ වගේ වෙලාවට අපිට මේ මොනිටර් පැණියක් තිබ්බත් රැජිය ලබා දිය යුතුයි. අභ්‍යන්තර තියෙන ෆ්‍රේම්වර්ක් එකත් එක්කම මෙහෙ කරලා තියෙනවා. හාබට් ඒ වගේ මේ දකින්න පුළුවන් ඔච්චර නිර්මාණ සීලදෙක මේ සයිඩ් අප් පොස්ටින් ඒ ඔක්කොම ලංකාවේද? මේ ලංකාවේ කරලා තියෙන්නේ. ආ මේ මිනිපැද්ද මේ හතරම ඉදිරියේදී නෑ ඉදිරියේ වරහණ අන්තිම තියෙන්නේ. මොකද දැන් මේක හැට දකලා බලන්න ඕනේ මොකද අපිට කරන්නේ. හැබැයි ඊටම ක්වොලිටි එකට තියෙනවා. ඒ කියන්නේ ඊටම ගුණාත්මක පැත්තෙන් ඉහළයි. වෑන් එක තියෙන ක්වොලිටි එකම ඒක කළේ. ඒක නම් අපේ අයට අවස්ථාව දෙන්න ඕනේ කරන්නේ. එච්චරම දැක්සෙන්නේ මේ වේ තියෙන විමා වලපම එච්චර මිහලයි. ඉතින් ඇතුළත ඒ වගේම අපි අර ඉන්ටීරිය පැනල් වල අපි ඉදිරියේදී බලන්න පුළුවන් ඒ පැනල් ඔක්කො ටීක් කරලා තියෙනවා වර්ණවත් කරලා. ඉතින් ඒ වගේම තමයි එළිය අපි එළියත් පොඩ්ඩක් දැහලා බලමු. Thank you.
පෙන්වන වාහනේ බාහිරින් මොන වගේ නිෂ්පාදනද තියෙන්නේ ලංකාවේව පිටරටේව දැන් මේ බෆර් එක තනිකරම අපි ලංකාවේ දේශීය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉතින් ඒ වගේම තමයි අපි දේශීය නිෂ්පාදන කරුවෙක් හිටියත් තමයි සියට පැරක තියෙනවා ඒ ලංකාවේ නිෂ්පාදනය කරන පැරක ඒ වගේම තමයි මේ මේ ෆුඩ්කෝට් එක මේක අපි අපි මේක අපේ ආයතනය විසින්ම නිෂ්පාදනය කෙරේ මේක අපි තමයි නිර්මාණය කළේ එක්සයිට් කියන බැටරිය පාවිච්චි කරලා ඒක දේශීය වශයෙන් ඉස්පාදනය කරනවා. ඒ වගේම තමයි මේ ඔක්කොම දේශීය වශයෙන් ඉස්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ටික තමයි අපි ලංකාවේ අපි දැන් දාන්නේ. අපිට ඉදිරියේදී මේක තව ගොඩක් වැඩි කරන්න පුළුවන් දේවල් තියෙනවා ජයන්ට. මොකද අපි මේ ඇතුලේ මේ මේ ඩෝ හැන්ඩ්ල් එතකොට අර ඉස්සර කවුලින් ඉස්සරක් ගාන ඒ වගේ ඒවා අපිට වැඩි කරන්න පුළුවන්. මේක ඇත්තට පස්සේ පිටිපැති තියෙන ඒ වගේ විතර මේ සයිලන්ස් එක ලංකාවේ ඉස්පාදනය කරන්නේ. ඉදිරි එන්ජින් එකේ කාලේ ඇරෙන්න පස්සේ මේක දෙනවා මේ සයිලන්සර් දෙකක් එනවා මේ බැරල් දෙකක්. ඒ බැරල් දෙක මේ දේශීය නිෂ්පාදනය කෙරේ. ඉතින් ඒ වගේම තමයි මේක පස්සේ දුන තියෙනවා. ටයර් රොඩ් තියෙනවා. ඒ වගේ දේවල් ඉදිරියේදී ලංකාවේ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. ඒව තව වැඩි කරන්න පුළුවන්. දේශීය වශයෙන් අපිට තව ගොඩක් දේවල් එකතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වගේවත් හැන්ඩ් මේ ඉදිරියේදී අපිට පුළුවන් මේක පැනල් එක ගෙනල්ලා පේන්ට් කරන්න. දැන් අපි පළවෙනි අවස්ථාවේ අපිට 120ක් වටිනාකම එකතු කිරීම කියන මේ වාහනේ ඉතින් වැඩි වුණා. මොකද මේ සිමෙන්ට් වල තියෙන වටිනාකමත් එක්ක අපි එච්චරටම මේ ඉතාම සැපහස්තේ හදපු නිසා ඉතින් ඇත්තටම කියනවා නම් අපි දේශීය වශයෙන් ඉදිරියේදී අර මං කිව්වා වගේ වෙනත් රටක ආයතනයක නිෂ්පාදනය කරපු අයින් කරපු ඇසම්බල් ලයින් එකක් ගෙනාවොත් ඒ මෝල්ලුත් එක්ක අපිට වාහනේ නිපදවීම හැකියාව තියෙනවා. ඉතින් එතෙන්දී තාම අපිට තාක්ෂණය මදි. අපිට එන්ජින් එක, ගියර් බොක්ස් එක ඒ වගේ දේවල් අපි දැම්ම හිතන්න හොඳ නැහැ. ඉතින් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ලංකාවේ එකලස් කරන නවතම වෑන් රථය පිළිබඳව අපි ගොඩක් තොරතුරු දැනගත්තා. අපි මේ වෙලාවේ අහන්න සූදානම් වෙන්නේ ලංකාවේ වාහන එකලස් කිරීම කියලා කියන්නේ මොකක්ද? මොකක්ද මේ එකලස් කිරීමේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ? ජයන්ත ඇත්තටම මේ වාහනේ නිෂ්පාදනය කිරීමයි එකලස් කිරීමයි කියන්නේ දෙකක්. නිෂ්පාදනය කියන්නේ කිරීමේ කරන්න කියන්නේ මුලින් ඉඳන් හැම කෑල්ලම දාලා හදන එක. හදපු සම්පූර්ණ වාහනය තවත් පරිබාහිරව අපි දේශීය වශයෙන් අමතර කොටස් කීපයක් දාලා ජාත්‍යන්තරයේ නිෂ්පාදකයා විසින් නිමවන ලැබු වාහනේ නැවතී තත්ත්වයට පත් කිරීම තමයි එකලස් කිරීම කියන්නේ. එතකොට දැන් ලංකාවට වාහන ගෙන්වන්න දෙන්නේ නැහැ. ඒ සඳහා දැඩි සීමාවක් තියෙනවා. ඒ වගේම ලංකාවේ ජනතාවට වාහනයක් ලබා ගැනීම සිද්ධියක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් තුළ ඔබ මේ අපගහපු ව්‍යාපාර කටයුතු මම හිතන්නේ දැඩි අවධානම් සහගත ව්‍යාපාරයක්. ඔබට හිතෙන්නේ ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ කර්මාන්තය මොන වගේ ඉදිරියට දියුණු කරන්නද? ඒ කියන්නේ මේ තුල අනාගතයේ දවසක ලංකාවේ වාහනයක් නිෂ්පාදනය කරන්න, එහෙම නැත්නම් මේ එකලස් කිරීමේ කර්මාන්තය තවදුරටත් රටට දියුණු කරන්න, මේ තුල ලංකාවට අපිට තියෙන වාසිය මොකක්ද? ජයන්ත දැන් අද රට ආර්ථිකය විනාශ වෙලා යනවා. ඒකට හේතුව මේ නිලධාරීන් සහ අනිසි දේශපාලනය. ඉතින් ඇත්තටම මේ රටක හැම වෙලෙම ඒ වෙලේ දේ විතරයි හිතන්නේ. අපි දන්න පහුගිය කාලේ හිටපු රටක හිටපු යම් කිසි නිලධාරීන් පාලකයෝ ඒගොල්ලෝ ගත්තේ ඒ වෙලේට අවශ්‍ය දේ කරලා රට ගෙනිච්චා.
ඉතින් දැන් මේවා ඇති ඇත්තටම අපි කියන්නේ අපි මේ අපි වාහන ආනයන කරන සංගමයේ සභාපති කිරීමක් කරන ඒ කාලේ අපි ලොකු ඉල්ලීමක් කළා රජයෙන් මේ ඉලෙක්ට්‍රික් වාහන ප්‍රකෘති කරන. ඉතින් ඒක මේ මුල් අවස්ථාවේ දුන්නට පසු කාලින් මේ ඒ සමහර කියලා නිලධාරීන් අපිට කිව්වේ ගියාම අපි කොහොමද රටකින් යන්නේ පෙල්වලින් පෙට්‍රල්ින් ඉන්න ටැක්ස් එක අපි නැති නිසා මේ වාහන ගෙන අපෝ කියලා. ඉතින් අද වෙද්දී මේ වගේ වාහන ජනප්‍රිය කරලා තිබුණා නම් අද කොච්චර රට සම්පතක්ද. ඒ කියන්නේ ලංකාවේ දේශීය වශයෙන් මේ ගෙන්නන විදේශ පුදා සංචිත කොච්චර ඉතුරුවක් කරන්නද අපේ ලංකාවේ තියෙන හිරුලේ වාහන ඒක සූරකෝෂ විදාගෙන වාහන මේ චාර්ජ් කරලා දුවන්න තත්ත්වයක් ඇති කරන හරි ක්‍රමයේද හැදුවා. ඒ වගේම තමයි ජයන්ත මේකත් එහෙමයි. මේක කෙටි කාලිනේ දීර්ඝ කාලිනේ මේක අද දෙන්න ඕන අවස්ථාවක් පටන් ගන්න අවස්ථාවේ මේක වැරද්ද කළා බෑ. ඒක අඩුපාඩු තියෙන නිසා ඒක ක්‍රමක්‍රමයෙන් මොකද අපි ගොඩක් සතුටින් SOP කියලා දිනා ඒක ඒකේ රාමුව තුල අපිට ශක්තියක් තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති වශයෙන් රජය ඉස්සරහට ක්‍රියා කරන්න ඕනේ. හැම වාහනයක් නෙමෙයි යම් කාණ්ඩයක් දෙන්න ඕනේ එකලස් කරන්න. මම හිතන මම පොඩ්ඩක් මම මේ එකලස් ඉරිමේ ව්‍යාපෘතියේ දුනත් මම කියන රජය කරන්න ඕනේ එක්කෝ එක කාණ්ඩයක් ඉලෙක්ට්‍රික් වාහන ලංකාවේ දේශවාසී නිෂ්පාදකයන් තිරි කරන නිර්මත් කරන අපි රකින්න වාහන ගෙන්නන්න දෙන්නේ නැහැ. පෙට්‍රල් ඩීසල් වාහන ගැන එච්චර හිතන්න හොඳ මොකද අනාගතයේ තියෙන ඉලෙක්ට්‍රික් වාහන ඒ වගේ දේකට අපි රජය දැන් ලීස්ට් වෙනවා. ඒ වගේ දේක් දුන්නොත් එතන මිහි දේශී වශයෙන් මේ නිෂ්පා මේ නිපදීම් වැඩි වෙනවා. දැන් ඇත්තටම දැනට මම තා පොඩි දෙයක් කියන්න ඕනේ. මොකද මේ ඉලෙක්ට්‍රික් වාහන අපේ ලංකාවේ දීර්ඝ වශයෙන් වැටුණානේ ලොකු කර්මාන්තයක් වෙනවා. charging centers ඒකට ආරෝපණය වහන තාක්ෂණයේ මේ හැමදේම ඇවිල්ලා ඒක ප්‍රකෘති වෙනවා. ඒ වගේම තමයි මේ දේශී වශයෙන් මේ වගේ ආරම්භ කරනදී හැම කෙනාට අතහිත දින මේක පටන් ගත්තොත් දේශී වශයෙන් නිෂ්පාදනය කරන අමතර කොටස් නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ තුලින් ඉතරින් එහාට ජාත්‍යන්තර වශයෙන් මෙරටට වාහන එකලස් ක්‍රීම් නිෂ්පාදනය කරන ආයතනය આવුත් ලක දේශීය අමුද්‍රව්‍යයකට අමතර කොටස් නිෂ්පාදනය කරන වැඩි වෙන වැඩි වෙන ඒ ලැබිලි පහසුකම් එක්ක ලංකාවට ඒ වගේ ලොකු කර්මාන්තයකට මුල පුරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ජයන්ත කියන්න ඕන අපේ කනගාටුදායක සිද්ධිත් තියෙනවා මේ වගේ දේවල් වලින් මොකද මේ අත්දැකීම් බෙදා ගන්නොත් මේ SOP එක අදපය එතනම හරි ලස්සනට හදලා තිබුණා. ඒක තිබුණා එකක් වාහනයක් ඉස්ලාම් කරන්න ඕනේ වෙනත් රටක තියෙන වාහනයක් ඒකේ ආකෘතිය සියල්ලම ගෙන්නලා මොඩල් අප්ලෝඩ් කරනවා. මොඩල් අප්ලෝඩ් ගත්ත ගමන් අපිට වාහන දෙකක් ගෙන්නන්න අවසර හම් වෙනවා සම්පූර්ණ වශයෙන්. එතෙන්දී මේ වාහන දෙකම විකුණන්න බෑ. හැබැයි බදු කියලා ගෙන්න කැමතින ඒකේ වටිනාකමක් තියෙන. ඒගොල්ලෝ එකට තීරණය කරන්නේ එක එකක් තමයි තමුන්ගේ අංගනේ ප්‍රදර්ශනය කළ වාහන අලෙවි සඳහා ඕඩර්ස් ගැනීම. දෙවෙනි කාරණේ තමයි අමතර කොටස් සඳහා සාම්පල් ගැනීම. එතකොට අපි දේශවාසීන් වැඩිපුර අමතර කොටස් ප්‍රදවන්නේ ඉස්පාදක. මේ ලංකාවේ හිටපු නිලධාරී මේ මොකද දැන් තාවකාලික ආනයන තහනම් කළා කියන වාහන. ඒතර විශේෂ කමිටුවක් තියෙනවා. ඒ වෙලෙ හිටිය ජනාධිපති දෙලේ කමිටුවක්. ඊ වගේ අදුර්දස නිලධාරීන් සහ තමයි මේ වගේ ව්‍යාපෘති හරිය මාරු. මොකද අපි වාහනේ ඊට පස්සේ අපි අවසර ඉල්ලම දුන්නේ නැහැ. අපි වාහනේ තියෙන වටිනාකම මෙච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. අන්තිමට ඒ චීන සමාගම කිව්වා අපිට වාහනේ නොමිලේ දෙන්න උගල සාම්පල් වාහන උගල ගෙන්න ගන්න හදාගන්න. එහෙම අවසරයක් තියෙනවා. ඒ දුන්නේත් නැහැ. ඉතින් ඊ වගේ අදුර්දස ක්‍රියාකාරීත්වය නිසා තමයි අද රටේ මේ ආර්ථික මෙච්චර ආගාධයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කරන්න උනා අමතර කොට ගෙන්නලා වාහන නිෂ්පාදනය කරන්න. එතන අපිට සාමාන්‍ය මාසිකින් මාසිකහමාරකින් මේ නිෂ්පාදනය කරන වාහනේ මොකද මේ වගේ තිබුණා නම් අපි සාම්පල් වෙහිකල් එක ගෙන්නලා අපිට දේශීය වශයෙන් දාන අමතර කොටස් අපිට කලින් නිෂ්පාදනය කරන වාහන එද්දී අමතර කොටස් එකටම හයි කරගෙන යන්න තිබුණා. දැන් තිබුණේ අපි අමතර කොටස් ගෙන්නලා අපි දේශීය වශයෙන් කරන කිසිම ඒ කියන්නේ සාම්පල් එකක් නැහැ. අපි හිතලා අපි දක්ෂ කාර්මිකයන් නිසා තමයි මේ බෆර් නැති ඉස්සරහ බෆර් එක සීක්‍රන් සාමාන්‍ය වල පුරුදු දෙයක් නිසා ලොකු ප්‍රශ්නයක් තිබුණා. තීත්‍රිමින් අර අපි වාහනයට අනුගත වෙච්ච නැති වුණත් ලංකා දේශීය වශයෙන් පොඩ්ඩක් ආරකිට විතර තීත්‍රලන්න අපිට හැකියාව ලැබිච්ච එක හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ තම මීටර ගොඩක් දේවල් අපිට වැඩි කරන්න තිබුණා. ඉතින් මම ඉස්සරහටත් ඉල්ලනවා මේක එක ප්‍රතිපත්ති කරක යන්නේ රට මේ පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. අපි ඉදිරියේදී කවුරුත් අපි රටට ආදරේ අපි ලංකාවේ ජීවත් වෙන්න මොම අමාරුන බඩගිනීටෙන් ලංකාවේ තමයි ඉන්නේ. ඒ වගේ කෙනෙක්දී අපි කවුරුත් දැන් ඉදිරියට යන්න මෙයා වැරදි වැඩ කරන්නේ නැතුව හරි දෙයක් කරලා යද්දි ඒක පටි විදිහට බලන්න හොඳ නැහැ. ඒකට මොකද ශක්තියක් එන්නත් අපි මූලික අරමුණ රටේ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම. ඒකට මොකද හැකිය වෙන්නේ කියන එක දෙන්න. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා බිස්නස් ටීවී නරඹන ඔබට ඉදිරියට වාසනා ට්‍රේඩින් ලංකා සමාගමෙන් ජීප් රථයක් ඒ වගේම තවත් වාහන ඉලදැක්වීමට සූදානම් වෙලා ඉන්නවා. ඒ පිළිබඳව තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.